ක්‍රියා පරමාලාභ මනුෂ්‍යෙක් හැටියට ලබන්න පුළුවන් උපරිම ලාභය තමයි නිරෝගීකම කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා tie. ඉතින් අපි ශාරීරික වශයෙන් රෝගී වෙනු වගේ මානසික වශයෙන් අපි රෝගී වෙනවා. ඒ නිසා ශරීරයේ නිරෝගීකම මනසේ නිරෝගීකම මනුෂ්‍යයාගේ සමස්ත නිරෝගීකම කියලා අපිට හඳුන්වන්න වර්තමානයේ දැන් ගොඩක් වෙලාවට මේ මානසික සෞඛ්‍ය ගැන කතා බහක් ලක් වෙලා තියෙනවා ඒක ජනප්‍රිය මාතෘකාවක්. නමුත් මේ මම මුලින් සඳහන් කළ කියවන දේ බලනකොට මානසික සෞඛ්‍ය පිළිබඳව කතා කරන තියෙන්නේ ඕ ඈත අතීතයේ සිටයි. කොහොම වෙතත් අපි මිනිස්යන් හැටියට අපේ මානසික සෞඛ්‍යයට හානි කර අපි ව්‍යාධියට පත් කරන හේතු ගණනාවක් මේ සමාජයේ තුල තියෙනවා. මොකද අපි නිරන්තරයෙන්ම මිනිස්යෙ හැටියට අරගලයක සිටින්නේ. මේ අරගලයක කියන්නේ අපි ජීවිතේ යම් ඉලක්ක තියෙනවා, මගේ වගකීම් තියෙනවා, යුතුයකම් තියෙනවා, ඉතින් සමාජ බැඳීම් තියෙනවා. මේ සියල්ලක් එක්ක බැඳුණු පුද්ගලයන් හැටියට අපිට නිරන්තරයෙන් ආතතියක් එනවා. මිනිස්යෝ මේ ආතතියන් වලට ලක් වෙලා ගොදුරු බවට පත් වෙලා තමන් මානසික රෝගීන් බවට පත් වෙනවා. මේකෙන් මේට අභියෝග කරන පුද්ගලයන් ගොඩ ඇවිල්ලා ජීවිතේ සාර්ථකත්වයට යනවා. දැන් මම මගේ යම් කිසි සාර්ථකත්වයක් මම උදා කරගෙන තියෙනවා නම් මම දැන් ආපස්සට මේක දිහා කල්පනා කරලා බලනකොට මගේ මානසික සෞඛ්‍ය හොඳින් තියාගන්න මගේ ජීවිතේ සාර්ථකත්වය ඇති කරගන්න මම කොහොමද ක්‍රියාත්මක වුනේ කියන එක මට කියන්න පුළුවන්. මම වෘත්තියෙන් ගුරුවරයෙක් හැටියට අවුරුදු 30ක කාල සීමාවක් යෙදිලා ඉන්නවා. ඒ වගේම නාට්‍ය ක්ෂේත්‍රයේ කලා ක්ෂේත්‍රයේ රංගන ශිල්පියෙක් හැටියට අවුරුදු 35ක විතර කාලයක් මම මගේ ජීවිතේ දැන් ගත කරලා තියෙනවා. එතකොට මේ භූමිකාව දෙකත් එක්කම මම අනිකුත් සමාජ ජීවිත වගේම මගේ පෞල් ජීවිතේකුත් මට තියෙනවා. ඒ වගේම මගේ ඥාති හිතේ මිත්‍ර ආදී සමාජ පරිසරයකුත් මට තියෙනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක ගැටෙද්දී මට පළවෙනිම අභියෝගය ආවේ කාලය පිළිබඳ ප්‍රශ්නය. මේ හැමදේම කරන්න කාලයම ඒක මට ලොකු ආතතියක් ගෙනල්ලා දෙනවා. මේව සාර්ථක කරගන්නේ කොහොමද? මගේ ජීවිත ඉලක්ක තියෙනවා. මම දැන් විවාහ වුණාට පස්සේ දැන් මට බිරිඳගේ වගකීම් තියෙනවා, දරුවෝ දෙන්නෙක් ඉන්නවා, එයාගේ වගකීම් තියෙනවා. මේවා එන්න අපිට පීඩනයක් ඇති කරනවා. මේකෙදි මම කල්පනා කරේ මනුෂ්‍ය හැටියට මානසික සෞඛ්‍ය හොඳින් පවත්වා ගන්න යන්න නම් පළවෙනි කාරණය තමයි ඉවසීම කියන්නේ. ඉවසීම හොඳින් තියෙන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. ජීවිතේ, පෞල් ජීවිතේ තුලත්, සමාජ ජීවිතේ තුලත්, වෘත්තීමේ ජීවිතේ තුලත් මේ ඉවසීම නැති කරන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මගෙත් ඉවසීමේ සීමාව ඉක්මවා ගිය තැනදී මම අසාර්ථක වෙලා ඉවසීමේ සීමාව කොතනද? ඒක සොයාගැනීම එක ලේසි පහසු වැඩක් නෙවෙයි. ඒක පුද්ගල බද්ධයි, සමාජ බද්ධ දෙයක්. ඉතින් මගේ ඉවසීමේ සීමාවත් ඔබේ ඉවසීමේ සීමාවත් තියෙන තැන වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි හොයාගන්න ඕනේ. ඊළඟ කාරණාව තමයි දරා ගැනීම ශක්තිය. අපිට මේ ආතතියින් ආවට පස්සේ සමාජ ගැටලු ප්‍රශ්න මේ අරගලයේදී අපිට දරා ගන්න පුළුවන් බව ඒක කොයි මට්ටමේද තමන්ගේ තියෙන්නේ. ඒ දුර්වල මට්ටමක අඩු මට්ටමට දීපොත් අනිවාර්යයෙන්ම මානසිකව බලපාන. ඉතින් මම කල්පනා කරලා තියෙනවා මමත් දරා ගැනීමේ හැකියාව ශක්තිය අඩු වෙච්ච දැනදී මම අසාර්ථක වෙලා තියෙනවා. දරා ගැනීමේ ශක්තිය මට වැඩි වෙන්න මම මගේ ඉලක්කය කරා සාර්ථකව ගමන් කරනවා. ඒක එක දෙයක් කියන්නේ අපි ඉලක්කය කරා යනකොට අපිට අතිශය අමාරු තැනක් එනවා. අපි කන්දක් නගිනකොට ඒ කන්ද මුලට වඩා උඩ මැද ආරයට යනකොට අමාරුයි. මේ අමාරු හරියදී මිනිස්සු තමන්ගේ ඒ උත්සාහය අතහරිනවා. හැබැයි මේ අමාරු අවස්ථාව අමාරුවෙන් ගොඩ ගියොත් තමන්ට ඉතාමත් නිදහසේම භූමියකට ළඟා වෙන්න පුළුවන්. ඒක තමන් අපාස්තා විඳ කාල සීමාවට වඩා ගොඩාක් වැඩි කාල සීමාවක් සතුටින් ගත කරන්න පුළුවන්. නමුත් අර දරා ගැනීමේ හැකියාව අඩු වෙන තැනදී තමන් මේ සියල්ල අතාරිනවා. ලේසියෙන් අතාරින්න අය අප කැමති. මොකද
badam ini kemeti nanti bisa. Gue memang manusia gudap balapan. Namun api teraga ini mengakia dibuat manusia kawa api api saukie manusia saukie untuk dapat tiagaan apa. Ila karena tamai perasaan. Memang deh api tiada samaje bising api tergenan nau mehatati mekatalu me tiada prasna api tiada abiyoga purti me samaje saapau keluarga jiwite me sielu deh api perasaan apa yang api abiyoga tika muling andra karena api bulu anna api yanne kotan tiri lapi kotor danna mana api perasaan apa yang mana? Eka tamai mampu khal ya api mati lah me khal ya api kalmana karena kerana perasaan apa api tiaga itu Ape manusia saukie mending tiaga, ape tidak kaya ape awas aja karena kita lagawe ini pulau. Tapi, ekadia manusia. Ini pas kaya nanti, menemui media kita dia. Jiwa deh awasan ini, gimana tuh? Kisi baku, suki tayai, nomor siti yudu ya. Kerana api itu koi belah, koi mote, abah, langgah, ini bukan dikira kian. Ini sahaja monataran, sudahan mona. Ia dengan api jiwa sendiri. Mau priyanti sendiri datang. Mata ini sahaja arah dan api ini bagaimana? Mau kodak musuh di bawah terima musuh.